ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ඔයා ලැප්ටොප් එකක් මිලදී ගන්න පුළුවන් අඩුම ගාණ කීයද කියලා හොයලා බැලුවොත් ඔයාට සාමාන්‍යයෙන් රුපියල් 70,000ක් විතර තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙනකොට හැමෝම පාසල් වැඩ කරගන්න ලැප්ටොප් එකක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔෆිස් එකේ වැඩ ගෙදර ඉඳන් කරන්න සිද්ධ වෙලා නිසා ඒ වැඩවලටත් ලැප්ටොප් එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකට අපි ලක්ෂ ගණන් දීලා ලැප්ටොප් එකක් මිලදී ගන්න ඕනේ නැහැ. බේසික් එන්ට්‍රි ලෙවල් එකේ ලැප්ටොප් එකක් හොඳටම ප්‍රමාණවත්. මෙන්න මේ ප්‍රශ්නේ ඔයාලා නිතර අහන නිසා තමයි අද මම ශ්‍රී ලංකාවේදී මේ එන්ට්‍රි ලෙවල් එකේ හැමදාම නැත්තම් මිල අඩුවෙම ගන්න පුළුවන් ලැප්ටොප්ස් හතරක් මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මම මේකේ බේසික් දේවල් තමයි ඔයාලට කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම අපි දන්නවනේ ලැප්ටොප් එකක් ගන්නකොට මොනවද අපි බේසික්ම බලන දේවල්. ඒ හැම දෙයක්ම වගේ තියෙන විදිහට තමයි අද මම මේ ලැප්ටොප් හතර තෝරගෙන තියෙන්නේ. උදාහරණයක් විදිහට මේ ලැප්ටොප් හතරම මිලෙන් අඩුයි. සාමාන්‍ය රුපියල් 70,000කට අවට මිලදී ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ හැම එකෙම Windows 10 operating system එක run වෙනවා. ඒ වගේම ඔයා ඔෆිස් එකේ වැඩ කරනකොට, ඒ වගේම ඉස්කෝලේ වැඩ කරනකොට අවශ්‍ය හැම software එකක්ම වගේ හැම app එකක්ම වගේ run කරන්න මේක capable. ඊළඟට අපි හැමෝම මේ වෙනකොට Zoom පාවිච්චි කරනවා. ඒ වගේම online class, online meetings වගේ දේවල් වලට සහභාගී වෙනවා. එතකොට අපේ laptop එකේ webcam එකක් built in තියෙන්න ඕනේ. ඒ වගේම microphone එකකුත් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට වෙන මේවා buy කරන්නේ නැතුව අපේ laptop එකෙන්ම වැඩ ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම bluetooth පහසුකම, wifi පහසුකම, average battery life එකක් වගේ හැම දෙයක්ම තියෙන විදිහට තමයි මේ notebook, මේ laptops හතරමම තෝරගෙන තියෙන්නේ. එහෙනම් තවදුරටත් මෙහෙම කතා කර කර ඉන්නේ නැතුව බලමු මොනවද මේ මම තෝරගත්ත laptops හතර කියලා. මුල්ම ලැප්ටොප් එක වට පේනවා ඇති මෙන්න මේ වගේ පුංචි නෝට්බුක් පරිගණකයක්. මේක Asus VivoBook L203 කියන මොඩල් එක. මේක මේ ප්‍රයිස් රේන්ජ් එකේදී අපිට අල්ට්‍රා තින් ලැප්ටොප් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔයාලට sense.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොත් මේක රුපියල් 70,000කට ආසන්න ප්‍රමාණයේ තියෙනවා කියලා පැහැදිලිවම බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේක මෙන්න මේ වගේ build quality එකක් තියෙනවා. ඒ වගේම පහළ මේ වගේ knobs හතරක් තියෙනවා. ඊට පස්සේ අපිට මේක මේ විදිහට දිග අර ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති portable ගතියෙන් හොඳටම ඉස්සරහින් ඉන්න පුළුවන් හැකියාව මේ notebook එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ලැප්ටොප් එකක් මෙන්න මේ range එකේ ඉඳි ගන්න පුළුවන්. නමුත් මේක ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ flat කරලම දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක angle එක හදා ගන්න පුළුවන් එක ඔයාලට ලැබිච්ච ගොඩක් ලොකු වාසියක්. මොකද display එක බලද්දි විතරක් නෙමෙයි මේකේ මේ උඩ තියෙන web cam එක අපිට ඕන විදිහට adjust කරගන්නත් මේ display එක මේ විදිහට හරවන්න පුළුවන් එක ගොඩක් ලොකු වාසියක්. ඉතින් මේක අඟල් 11.6ක HD display එකක් තමයි තියෙන්නේ. 1366යි 768ක resolution එකක් මේකෙදි බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේකෙදි microphones කීපයක් සහ web cam එකක් මේකේ උඩ යොදන්න අමතක කරලා නැහැ. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ keyboard එකක් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ touch pad එක තියෙනවා. මේකේ HDMI port එකක් තියෙනවලු. ඒ වගේම Intel Inside මේ වගේ දේවල් සඳහන් කරලා තියෙනවා. අත්‍තරම ඔයාලට පේනවා ඇති මෙතන DC in power in එකක් තියෙනවා. ඊට පස්සේ micro SD card එකක් plug කරන්න පුළුවන්. HDMI out එකක් තියෙනවා මෙච්චර පොඩි thin laptop එකක් වෙලත්. ඊට පස්සේ standard USB එකකුයි USB type C එකකුයි දෙකක්ම තියෙනවා. අනිත් පැත්තේ තියෙන්නේ standard USB එකකුයි ඔයාගේ headphone එකයි microphone එකයි දෙකම ගහන්න පුළුවන් එකම එක combo port එකකුයි. මේකෙදී අපිට Intel Celeron processor එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 64GB eMMC flash storage එකක් තමයි මේකේ තියෙන්නේ. දැන් අද අපි කතා කරන්න යන හැම එකෙම වගේ මෙන්න මේ storage එක තමයි තියෙන්නේ. මොකද මම කලින් කිව්වා වගේ ඉස්කෝලේ වැඩ කරන්න, ඔෆිස් එකේ වැඩ කරන්න පොඩි storage එකක් එන විදිහට තමයි මේ set එකම නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් external hard drive එකක් fix කරගෙන වැඩ කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් 4GB RAM එකක් තියෙනවා. ඒ වගේම Intel Ultra HD graphics මේකේ built in තියෙනවා. ඒ වගේම මේක දැන් Google Classroom වගේ software එක compatible. Microsoft Edge, Internet Explorer වගේ web browsers පාවිච්චි කරලා පවා ඔයාලට Google Classroom එකට උනත් connect වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊළඟට මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ Asus එකට වඩා ටිකක් ප්‍රමාණයෙන් ලොකු HP ලගේ මෙන්න මේ notebook එක.
මේක HP 14 inch Celeron notebook එකක්. මෙන්න මේ model එක තමයි මේකේ නම සඳහන් වෙන්නේ. මේක තාසන් වශයෙන් වට රුපියල් 72000කට වගේ මිලදී ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම දැන් ඔයාලට පේනවා ඉතින් මේකෙත් අර මං කලින් කිව්වා වගේම ලස්සන කලර් එකක් තියෙනවා. ඒ වගේම HP logo එක තියෙනවා. අපිට මේක මෙහෙම දිග අරලා බලද්දි ඔයාලට පේනවා ඇති screen එක අඟල් 14ක ලොකු screen එකක්. ඒ වගේම මේකෙත් අපිට high quality microphone එකක් තියෙනවා. ඔයා calls ගන්නවා නම් ඒ වගේම HD webcam එකකුත් මේකෙදී අපිට බලා ගන්න පුළුවන්. 1366x768 display resolution එකකුත් display එකේ දෙපැත්තේ මේ වගේ frame එක edge එක ගොඩක්ම අඩු කරලත් අපිට මේකෙදී බලා ගන්න පුළුවන් high quality screen එකක් හොඳ bright viewing experience එකක් අපිට මේක හරහා ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හැබැයි දැන් මේක මේ වගේ අපිට මේ නවන්න පුළුවන් limit එකක් තියෙනවා කලින් එක වගේ නෙමෙයි. ඒ වගේම මට පේනවා ඇති මේකේ අපි power button එක මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන speaker system එකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ full keyboard එක මෙතන touch pad එක තියෙනවා. ඊට පස්සේ මේකේ වම් පැත්තේ SD කාඩ් එකක් අර ලොකු කාඩ් එක තමයි ගහන්න පුළුවන්. ඊට අමතරව LED indicators කීපයක් තියෙනවා. දකුණු පැත්තේ තමයි හැම port එකක්ම තියෙන්නේ. ඔයාලට පේනවා ඇති power port එක, HDMI out එකක්, USB 2ක්, USB type C එකක් සහ කලින් වගේම headphone out එකයි microphone එකයි ඔක්කොම තියෙන combo port එකක්. මේකෙදිත් අපිට entry level එකේ Intel Celeron process එකක් බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම 4GB DDR4 RAM එකක්, ඒ වගේම කලින් වගේම 64GB eMMC storage එකක් අපිට මේකෙදිත් බලා ගන්න පුළුවන්. ඊළඟට මම ගෙනල්ලා තියෙනවා තවත් HP laptop එකක්. HP notebook එකක් ඔයාලට පේනවා ඇති මේක red color එකෙන්. color එක ටිකක් අමුතුයි වගේම මේකේ ප්‍රමාණයත් කලින් දෙකටම වඩා ටිකක් ලොකුයි. HP මෙන්න මේ model එකෙන් තමයි මේක මිලදී ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. අනිත් දෙකටම වඩා මේකේ ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කියලා ඔයාලට පේනවා ඇති. ඒක තමයි මේක අඟල් 15.6ක screen එකක් නිසා. ඉතින් අතරම මේක ලඟ වෙලා බලනකොට ඔයාලට පේනවා ඇති screen එක ගොඩක්ම ලොකුයි. අර කලින් එකේ වගේම දෙපැත්තේ bezels මේගොල්ලෝ අඩු කරලා තියෙනවා. උඩ අපිට webcam එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම microphone array එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අනිත් දෙකටම වඩා ටිකක් quality එක වැඩි, price එකක් ටිකක් වැඩි නිසා. ඉතින් හැබැයි අපිට වාසියකට screen එක ටිකක් ලොකු එක හම්බ වෙන එක වාසියක් විදිහට අපි දකින්න පුළුවන්. ඒ වගේම මට පේනවා ඇති අනිත් දෙකම වගේ නෙමෙයි මේකෙදි full keyboard එකක් ඔයාලට හම්බ වෙලා තියෙනවා. කලින්ට වඩා මේ number pad එක එහෙම තියෙනවා. ඉතින් ඔයාලට typing වලටම පාවිච්චි කරනවා නම් full keyboard එකක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් මේ option එකට එන්න. ඒ වගේම මේකේ හම්බ වෙන දේවල් ගැන පුංචි stick එකක් වගේ දේවල් අඩංගු කරලා තියෙනවා. අනිත් දෙකටම වඩා ටිකක් ලොකු touch pad එකක් මේකේ තියෙනවා. left click එකයි right click එකයි එක key එකත් ඔයාලට පේනවා ඇති ටිකක් අපිට අර clickable වෙන විදිහට පොඩ්ඩක් අර click වෙනකොට මේක tap වෙනකොට මේක press වෙනකොට දැනෙන විදිහට මේගොල්ලෝ අපිට හදලා තියෙනවා. අපි කතා කරන්නේ අපි මේ අද කතා කරන්න යන හැම එකේම Wi-Fi පහසුකමයි Bluetooth පහසුකමයි තියෙනවා. නමුත් මේ LAN port එක අපිට මේ HP laptop එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට network cable එකක් plug කරගන්නවා නම් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට HDMI out එකක් තියෙනවා. USB type C එකක් තියෙනවා. LED indicators කීපයක් එක්ක සුපුරුදු 3.5 mm headphone mic combo port එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අනිත් පැත්තේ කියන්නේ දකුණු පැත්තේ මේ විදිහට USB ports දෙකකුයි SD card එකකුයි මේගොල්ලෝ යොදන්න අමතක කරලා නැහැ. මේකෙදී අපිට Intel Pentium Gold 6405U කියන processor එක මේගොල්ලෝ යොදලා තියෙනවා. ඒ වගේම 128GB SATA M.2 SSD එකක් මේකට යොදලා තියෙනවා. එතකොට කලින් storages වලට වඩා capacity එකත් වැඩි, ඒ වගේම මේකේ තියෙන speed එක වගේ දේවලුත් වැඩි, technology එකත් වෙනස්. හැබැයි අපිට මේකෙදිත් බලා ගන්න පුළුවන් වෙන්නේ 4GB RAM එකක්. අද අපි ලැප්ටොප් හතරක් ගැන කතා කරනවා කිව්වොත් මම අවසානයේ තෝරගත්තේ Lenovo ලැප්ටොප් එකක්. ඉතින් ශ්‍රී ලංකාවේ ගොඩක් මේක popular නැහැ Lenovo කියන brand එක. නමුත් අපිට Lenovo ලත් high quality laptop series එකක් එකතු කරලා තිනවා. මේකෙදී අපිට entry level එකේ laptop එකක් notebook එකක් විදිහට මෙන්න මේ model එක හඳුන්වන්න පුළුවන් හැකියාව තියෙනවා. අසන වශයෙන් මේක රුපියල් 75000ක් විතර වෙනවා. මේකෙදි තියෙන්නේ අඟල් 14ක screen එකක්. අනිත් notebook එක එක්ක බලනකොට මේක බරින් ගොඩක් අඩුයි කියලා අපිට පැහැදිලිවම පේනවා. ඒ වගේම මට පේනවා ඇති මේකේ back එක සම්පූර්ණයෙන්ම clean. මේ අයිනේ තමයි Lenovo logo එක ගහලා තියෙන්නේ.
දැන් මේක දිග ඇරියම ඔයාලට පේනවා ඇති දැන් ඇස්පෙක්ට් රේෂියෝ එක ටිකක් වෙනස් වගේ තමයි අපිට දැනෙන්නේ. ගොඩක් ලැප්ටොප් එකක් පළලින් වැඩි උසින් අඩුයිනේ. නමුත් මේකෙදි අපිට උස පොඩ්ඩක් වැඩි වගේ දැනෙනවා. ඉතින් මේකෙත් අපිට HD webcam එකක් එක්ක මයික්‍රෝෆෝන් array එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක AMD dual core processor එකක් 4GB RAM එකක්. ඒ වගේම අපි මුලින්ම කතා කරපු ලැප්ටොප් වලදී වෙන ස්ටෝරේජ් එකමයි 64GB eMMC ස්ටෝරේජ් එකක් එක්ක AMD Radeon R4 series එකේ integrated graphic එකකුත් එක්ක තමයි අපිට මේ notebook එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේකේ වම් පැත්තේ power එක තියෙනවා. Standard USB ports දෙකක් තියෙනවා. HDMI out එකක් තියෙනවා. Micro SD card එකක් එක්ක මේ විදිහට LED indicators දෙකක් තියෙනවා. අනිත් පැත්තේ 3.5 mm combo port එක අපිට බලා ගන්න පුළුවන්. දැන් මේකේ පහළ පොඩි ventilation system එකක් එක්ක speakers දෙක අපිට බලා ගන්න පුළුවන්. ගොඩක්ම පොඩි plastic ගතියක් අපිට මේ keyboard එකේදී දැනෙනවා. හැබැයි අනිත් ඒවා එක බලනකොට ලොකු වෙනසක් අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම ටිකක් ලොකු touch pad එකක් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් මෙන්න මේ පොන්ජිම notebook එකක් තෝරගන්නවද? එහෙම නැත්නම් මේ වගේ ලොකු notebook එකක් තෝරගන්නවද? එහෙම නැත්නම් මේ දෙක අතරමැද තියෙන size එකේ notebook එකක් ඔයා තෝරගන්නවද කියලා. ඉතින් මේ හැම එකේම මම කලින් කිව්වා වගේම battery life එක ගොඩක් දුරට සමානයි. ඉතින් මේක ගැන වැඩිදුර විස්තර ඔයාලට sense.lk website එකෙන් බලා ගන්න පුළුවන්. මම ඒකේ links වගේ දේවල් පල්ලෙ comment section එකෙන් දානවා. sense.lk website එකෙන් බාණ්ඩ මිලදී ගන්නකොට ඔයාලට තවත් පොඩි මතක් කිරීමක් තියෙනවා කරන්න. මේ website එකේ පහළට ගියාට පස්සේ ඔයාලට මේ add to quotation කියලා button එකක් තියෙනවා. මේක හරහා ඔයාලට ඕනෑම බාණ්ඩයක quotation එක live download කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ උඩ තියෙන my quotation එකට ගිහිල්ලා ඔයාලට මේක අවශ්‍ය විදිහට වෙනස් කරලා PDF එකක් එක්ක cover letter එකක් පවා download කරගන්න පුළුවන් හැකියාව sense.lk හරහා ඔයාට ලැබෙනවා. ඉතින් මේ හතරෙන් ඔයා recommend කරන්නේ මොකද්ද? office එක හෝ පාසලේ වැඩ කරගන්න. අනිවාර්යෙන් පල්ල comment section එකෙන් දාන්න. ඉතින් මම ඔයාලට තේරුම් කරලා දුන්නේ ඔයාගේ අවශ්‍යතාවයට අනුව මේකේ දින performance ගොඩක් දුරට සමාන වෙන්න පුළුවන්. අනිත් features ගැන බලලා කොහොමද තෝරගන්නේ සහ ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මිල අඩුවෙන්ම ගන්න පුළුවන් notebook කීපයක් ඔයාලට හඳුන්වලා දෙන එක තමයි අතන මේ video එකේ අරමුණ උනේ. මේ වගේ තවත් videos බලන්න ඔයාලට පුළුවන් Chanux blog subscribe කරන්න, Instagram එකේ follow කරන්න. ඊගොල් සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් අපි ඉක්මනට හම්බෙමු.